සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පවණක් දෙමින් අදත් සන්ධ්‍යාමිනේ කිරීම සමග එක් සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්න යන ශුද්ධ ලේවිලි පදය 2 ලේකම් 27. යූදා වරුනි යෙරුසලමේ මේ යුද්ධයේදී නුඹලා සටන් කරන්නට ඕන නැත. සැරසී නිශ්චලව සිට ස්වාමීන් වහන්සේ නුඹලාට දෙන ගැලවීම බලා සිටපල්ලා. ස්වාමීන් වහන්සේ නුඹලා සමග සිටින නිසා බය නොවි නොකලමි හෙට ඔවුන් වෙත පිටත්ව පලයල්ලා. 2 ලේකම් 20 පරිච්ඡේදයේ අපි දකිනවා යූදාහි රජකළ යෙහෝෂාපාට විරුද්ධව මුහුද එගොඩින් සිරියේ සිට මහත් සමූහයක් එන බව දැනගත් විට ඔහු බය වී දිව්‍යන් වහන්සේ සොයන්ට සිත යොමු කර යූදා මුළුල්ලේ උපවාසයක් ප්‍රකාශ කර යාඥා කළා. ඔහු කළේ දිව්‍යන් වහන්සේ කේන්ද්‍ර කරගත් යාඥාවකුයි. ඔහු වාතාවරණයේ තොරතුරු මත කල්ගෙවමින් ඍණාත්මක සිතුවිලිවලට ඉඩ දුන්නේ නැහැ. දෙවියන් වහන්සේට අවශ්‍යයි අප ගැටලුවක් ගැන නිශ්චිත භාවයක් ඇතුව සිටිනවා දකින්ට. මන්ද උන්වහන්සේගේ කැමැත්ත අපගේ අවධානය උන්වහන්සේගේ බලය වෙතට යොමු කරන්නටයි. අප කළ යුත්තේ අපේ ගැටලුව නම් කර කලින් වතාවල උන්වහන්සේගේ ක්‍රියා සහ ආශිර්වාද ගැන ප්‍රශංසා කිරීමකින් පටන් ගන්නයි. ඊළඟට උන්වහන්සේගේ සර්වබලධාරීත්වයේ සැබෑකම ගැන ප්‍රකාශ කරන්නයි. යෝෂාපත් රජු ආණ්ඩු කරන නවකෙක් නෙමේ. ඒ වගේම ඒ වැටලීම රාජ්‍ය ප්‍රථම ප්‍රශ්නය වුණෙත් නැහැ. ඔහු ඉගෙනගෙන තිබුණා පරම යටහත්කම තුළ දෙවියන් වහන්සේ මත සම්පූර්ණ යැපීම පිළිගෙන උන්වහන්සේ වෙතට පැමිණීමේ අගය ගැන. දෙවියන් වහන්සේ පිළිබඳ ඔහුගේ විශ්වාසය කොයිතරම් සම්පූර්ණ තිබුණාද කියනවා නම් ඔහු කිසි විටක ස්වයන් විශ්වාසයට ඉඩ දුන්නේ නැහැ. වෙන වචනවලින් කියනවා නම් ඔහුට තිබුණ දෙවියන් වහන්සේට ඉක්මනින් ස්තුති කරලා ඔහුගේ හමුදා ප්‍රධානීන් සමග සටන් සිතියම් දිගෑරගෙන සටන සැලසුම් කරන්න. අපේ සිද්ධින්වලදීත් අප විසින්ම සෙඳුම් සොයාගන්න අපේ ප්‍රඥාව පාවිච්චි කරන පෙළඹීමක් ලැබෙන එකත් ඒ හා සමාන විය හැකියි. ඒත් දෙවියන් වහන්සේට අවශ්‍යයි උපාය මාර්ග සැලසුම් කිරීමට අපි උන්වහන්සේට ඉඩ දෙනවා දකින්න. ඊටත් වඩා අගේ ඇති දේ නම් රජු ආඥා කරමින් සිටින විටදීම දෙවියන් වහන්සේ ඒ වන විටත් ඔවුන්ගේ ගැලවීම සූදානම් කර තිබීමයි. යෙහෝෂාපාට රජුගේ හමුදාව සටන් වේට පිවිසෙන විට ඔවුන්ට දකින්න ලැබුණේ සතුර හමුදාවේ මල කඳන් විසිර තිබුණ භූමියකුයි. එකම සතුරෙක්වත් පණපිටින් සිටගෙන සිටියේ නැහැ. දෙවියන් වහන්සේ ඔවුන්ට අවශ්‍ය වුණු ජයග්‍රහණය ලබා දුන්නා. ඒ වගේම උන්වහන්සේ ඔවුන්ට බහුලත්වයෙන් යුතු සැපීමක්ද කර තිබුණා. ගෙන යන්නට බැරි තරම් අනර්ග බඩු. අපේ සෑම අවශ්‍යතාවයකටම සම්පත් සැපීම සඳහා උන්වහන්සේ මත විශ්වාසය තැබීමෙන් අපව දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් පුද්ගලික බවට හැඩගස්වනු ලබන්නට යනවා. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, අතීතයේ ඔබ වහන්සේ දක්වූ විශ්වාසවන්තකම ගැන ස්තුතියි. අනාගතයේ ඔබ වහන්සේ කරන්නට යන දේවල් ගැනද අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. අපගේ ගැටලු, සැලසුම් සහ කාරණා මේ දැන් ඔබ වහන්සේ ඉදිරිපිට තබනවා. මින් ඉදිරියට අපව ඔබ වහන්සේ කේන්ද්‍ර කරගත් පුද්ගලයෙක් බවට පත් කළ මැනව. ආමෙන්.